මොකදයි කරන්නේ? මගෙන් දහන්නේ. මේව හරිනම් ඔයා කරලා තියා ගන්න ඕන වැඩ. අපේ තාත්තා වගේම තමයි යාගේ නංගිත්. පුදුම කම්මැලිකමනේ තියෙන්නේ. මොකද්ද දැන් ඔබ මට කියන්න හදන්නේ? ගෙදරක බුදු පිළිමයක් තියෙනවා නම් ඒක අස් කරලා පිරිසිදුව තියා ගන්න ඕනේ. එතකොට තමයි ගෙදරකට හරියන්නේ. මේක නම් අස් කරලා නෑ මං හිතන්නේ කල්ප කාලාන්තරයකින්. අනුත්තර මලක් පහනක් පත්තු වෙන්න එපැයි බුදු ගයක් ලස්සනට තියෙන්නේ. එහෙම බෑ. මීට පස්සේ මේ ගෙදර ගොළුවොයි බීරොයි ඉන්න බෑ. ඔයාගේ පුංචිකමට ඔය දේවල් නොතේරුණාට අනුත්තර ඔය දේවල් මේ ගෙදර කරන්න බෑ. මාත් ගමේ ඉඳන් කොළඹ ආවට පස්සේ ඔය හැම දෙයක්ම ගොඩක් ලස්සනට කළා. ඒ පස්සේ පස්සේ මගේ ජීවිතේට සිද්ධ වෙච්ච දේවල් එක්ක ඒ හැම දෙයක්ම මගේ අරුමයි. මගේ හැරීම කලාවක් නම් ඒකේ පිකාසෝලා ඔක්කොම ඉන්නේ මේ ගෙදර. ටික දවසක් යනකොට ආට මේ ක්‍රමේ තේරේ යනතර. ඔය දේවල් මෙහෙ කරන්න බෑ. කමක් නෑ ඉතින් ඔය ආසාවට කරන දේවල්නේ. අයියෝ නැන්දේ. ධනාත්මක චින්තනේ ගෑවිලාවත් නෑ. ඔහොමනම් බෑ හරිද? මොකටද ඔහොමනම් බෑ කියන්නේ? මාමව දිනා ගන්න. අනුත්තරා මේ මං ඔයාලට එකක් කියන්න. නිකන් තේරුමක් නැති දේවල් වලට මහන්සි වෙන්න එපා. ඔයාලට මේ ගෙදර දිනා ගන්න හිතක් තියෙනවනේ. ඒ නිසා අනුන්ගේ හිත ගැන ඕනවට වඩා කලබල වෙන්න ඕනේ නැහැ. හොම්මෝ මෙයානා යක්ෂණියම තමයි. මාම හරියටම හරි. මේ වගේ යක්ෂණියක් එක්ක මාම වගේ අනංගේ කොහොම ඉන්නවද මන්? බලමුකෝ. බඩ කියන්න පට්ට ලෝබයි එදා අපිට එන්න කියලා අර හදලා දුන්න තේකේ සීනිත් නෑවා ඒකට කොහොමද මලිනක් අය පෙන්ටිය මේ පොඩ්ඩේට පොඩ්ඩේට උඹ කොහොමද කියන්නේ මලිනක් අය පෙන්ටිය ගැන නෑදි මං දැකලා තියෙනවනේ උඹලා ශක්තිය ඔය සෙට් එක මලිනක් අය පෙන්ටිය ගහලා එනවා එන්නේ නිකන් මත් වෙලා වැනි වැනි ඒක නම් ඇත්ත තමයි බං අනෝමෙන්ටි ගැල්ලතුරු පෙන්ටිය ගෝ मानी नक का प्लेंट है। याकू, मगर तो बातरों का देने वाटी नहीं है ने। मगर क्या हम कबार ने मानी नक के तेरे कोचा रस दे किया ना? एंटी ने किया ना एंटी मानी नक के तेरे का मिलो रहा क्या? मिलाओ के तो एम्बुल रहा है, मिलाओ के तो नूनु रहा है। एक एक रस दाव सुन्दा। मैं अरे मैं क्या? तो मैं किया � ශක්තිපල් අනෝමෙන්ටි කියන්න කී එක තමයි අනේ මේ බලව කඩපුලි වැඩ වලට මට කොල්ලම අල්ල ගන්න එපා ඕඩි තරහ මං කිව්වනේ උඹලට ඔය කියලා වැඩකාරී කියලා අන්තිමට කිව්ල හැංගෙන්නුනේ තේගලන් පිටිපස්ස තමයි නේද හැංගෙන්නම පස්ස කොතනද කියලා මට आकाश
යකෝ නුකානු බි මැරෙන්නද බං හදන්නේ යන්නේ උන්ට යන්න දීපන් වතන තුනේ මෙතෙන් ඵල උඹට කරන්න පුළුවන් ලේසිම දේ මාව එලවෙන එක නම් මාව එලවපන් හැබැයි උඹ කොච්චර එලවුවත් මං යන්නේ හරි උඹ මගේ හොඳම යාළුවා නะ මට තව එක පාරක් දසුණු මුණ ගැසපන් ඒ කෙල්ල එන්න කැමති නැත්තම් අපි මොනවද දෙයිනි කරන්නේ කෝල් එකක් ගනි කෝල් එකක් කරන් කියපන් මට තව එකම එක වතාවක් එයත් එක්ක කතා කරන්න ඕනේ කියලා එකම එක වතාවක් උඹ හිතනවද උඹත් එක්ක කතා කරයි කියලා මාත් එක්ක කතා කරේ නැති වුණාට උඹලත් එක්ක කතා කරනවනේ තාමත් ඒකිට තද වෙලා නම් ඇත්තේ මේ වගේ වෙලාවක කතා කරොත් ඒකිට තවත් මලපණී බං ජීවිතේම හුරු වරන් ගිහින් වගේ බං රවියා මෙහෙම ජීවත් වෙන්නේ කොහමද බං ආකාශ් මං ඕන්නම් උඹ වෙනුවෙන් ගිහලා දසුනිය මුණ ගැහින්නම් දසුනිත් එක්ක කතා කරන්න මොන දේ කරන්නත් කෙලින් කටින් ඉන්න එපා බලපම් බං උඹ ඉන්න හැටි අපි කොච්චර ආදරෙන් හිටියද බං එහෙම ආදරයක් කොහමද බං සංගීත ඒ විදිහට උදුරු ගන්නේ දැන් උඹම නේද සංගීත කිව්වේ දසුනිව උදිනා ගත්තොත් උඹ පැත්තකට වෙනවා කියලා वचन वाली की वट एक कोच्चर मारुति के मट दैन तेरे दैन तेरे अद आदर या कैतुल दिखी गुडाक दे वाल वचन वितरा मचा मंगे आठ वचन वितरा क्यों नहीं बा ऐतर मन दस मिनट आदर एक बैंगिलिंग ने किया नो नहीं मचा उंब संगीत तो चैलेंज करा संगीत ये चैलेंज के बार आ रही ලස්සනට ගේම ගැහුවා. උඹ ඌට ඊර්ෂ්‍යා කර කර දසුනිත් එක්ක ඌට බැන බැන හිටියම දසුනිගේ හිත තවත් ඌට ලං වුණා මචං. හරි උඹම කියපන් මට ඊර්ෂ්‍යා ඇති වෙන එක වැරදිද? මගේ කෙල්ල වෙන එකෙක් ගැන හොඳ කියද්දි මට තරහ යන එක වැරදිද? මචං මං උඹ තරම් ආදරය ගැන දන්නේ නැහැ. හැබැයි මං උඹට එකක් කියන්න. කෙල්ලෝ සමහර වෙලාවට අනුකම්පාව දිනා ගන්න එකට ලං වෙනවා. සංගීත ක්‍රීම අනුකම්පාව දිනා ගන්න එක අනික උඹ දසුනිගේ තාත්තට ගහපු කණේ පාර නිසා ඒකිට තවත් උඹ එපා වෙලා ඉතින් ඒ කොහොම වුණත් දසුනිට පුළුවන් තරම් සංගීතය අතේ ලීලා ඒ වෙරළේ ඇවිදින් ඒ ආසයි වෙරළයි අපේ ඒ ආසයට ඉඳගෙන ආදරය කරේ ඒ වෙරළ දිහා බලාගෙන කොහොමද මම වෙන කෙනෙක්ගේ අතේ ඉල්ලලා යන්නේ ඒ වෙරළ දිහා බලාගෙන එයාට වෙන කෙල්ලෙක්ව තුරුළු කරගෙන එහෙම ඉන්න පුළුවන් නම් මට ආවෙපා आशा वरला अब संगीत मैं यमदा में तु मैं आशा वेरलाट वी कथा तव कुछर एदुनी मैं संगीत आकाश के मगे याद रे वेनस इत आकाश ही हमें देव विनाश कर लता आदरे वटना का मत देना दान्य थी मनुष्य एक गैन है वह ताव दूर टा पासु तेवे ने का तेरु मक नहीं था सुने मम पासु तेवे ने आगे ने नहीं खावदावत काटवत उच्चरम आदरे कर पुनाती मांग गया මට මේ ආදරය ගැන ලෝභයි දසුනේ ඒ ආදරය ගැන හිතන්නවත් එපා කියලා ඔයා මට තහංචි දාලා ඉතින් ඒ ගැන වාටවත් නොකිය කොහොම හරි ඉවසගෙන ඉන්න ආරෙන් මං කියලා වෙන මොනා කරන්නද මොඩේ
ඉඳුල්ලච්ච හිතක ආදරේ හොවන්නට පිස්සුද? දවසක ඔයාට හම්බෙයි ලස්සනම ලස්සන කෙල්ලෙක්. මොන බලන්නකෝ. එදාට හිතයි මං කවුද කියලා. නින්ද වුණ මිනිස්සෙට ඇහැරෙන්න කිව්වට වැඩක් නෑ දසුනේ. ඔබද නිදිමත තියෙන්නේ මතුනේ? ආ නිදිමතද? නිදිමත නම් මං ළඟටලා නල්විලි ගියක් කියන්නද? තොත්ත බබාට නින්ද යන්න. කෙල්ලොන්ට හරි ඉක්මනට හිත හදාගන්න පුළුවන් නේද? ගෑනු නිර්මාණය වෙලා තියෙන එහෙම. ජීවත් වෙන්න හැදිච්ච ගෑනු කවදාවත් බොරු ආදරයක් වෙනුවෙන් සදාකාලිකව අඬන්නේ නැහැ. හිතේ තියෙන දුක තුනී කරන්න යාලා මොනා හරි කරන. අනේ මට බෑනේ ඔහොම හිතන්න. ඒකට කෙල්ලෙක් වෙලා බලන්න. අවේ සංගීත එකක්. ආකාශ මට උච්චර ලොකු බොරුවක් කරේ නැත්තම් සමහරක් වෙලාවට මොනා වුණත් හිත ඇතින් මං එයාට ආදරේ කරන්න ඉඩ දෙන්න. ඒත් දැන් මට තියෙන පිළිකුලක්. ඇයි මං ඒ වගේ මිනිහෙක්ට ආදරේ කරේ කියලා. මට ඔය ගැන මුකුත් කියන්න බෑ දසුන්. මොකද ආදරේ කරපු කෙනෙක්ට වෛර කරන එක හොඳ නෑ. කවුද කිව්වේ වෛර කරනවා කියලා? වෛර කරන තරමටවත් මට ඒවා මතක් කරන්න ඕනේ නෑ. අපි එක එක තැන් වලින් පටන් අරගෙන හැමදාම එකම තැනින් ඉවර කරනවා. දසුනි මට කියන්න මං කොහොමද ඔයාගේ හිතේ තියෙන දුක තුනී කරන්නේ? මාත් එක්ක හැමතිස්සෙම හිනා වෙලා ඉන්න. මං ඇඬුවත් ඔයා හිනා වෙලා. මොකද මගේ මූණේ හිනා බලන්න ඕනුනේ ඔයාට විතරයි. ඒ නිසා අම්මිටයි තාත්තිටයි පස්සේ මං හිනා වුණොත් හිනා වෙන එකම එක්කෙනා ඔයා විතරයි. සුජාත ඈ නටන්නේ නැද්ද? මේ කාදේක පිටපසට ලා නටන්නකෝ. බලන්න ඔයලා මේ හොඳට නටනවානේ. ඒ ලැජ්ජද? ලැජ්ජ? අපි උනරද ලැජ්ජ වෙන්නේ? අපේ නෑ නෑ බොරු අහංකාරක. නොදන්න කෙනෙක්ගෙන් උනත් දෙයක් ඉගෙන ගන්න තරම් අපි බොහොම යටහත් පහත් කොල්ලෝ. මේ දැන් අපි ආපහුල් නටුම් තරගෙන් නටන්නේ නැද්ද? वाहन ලොකු මිනිස් වෙන්නත් පුළුවන්. දැන් ඔයාට ලොකු සල්ලිකාරයෙක් වෙන්න ඕනේ. මේක ඇන්ටි. දැන් සල්ලි තිබුණොත් නෑ ඇන්ටි මිනිස්සු අපව ගණන් ගන්න. ආ? දැන් බලන්න ඇන්ටි. අපිට සල්ලි පෙන්වුවේ කවුද හැමදාම? කොකා.
අපිට කොකා පෙන්නේ කවුද හැමදාම සල්ලි නෑන්ටි ඒක නිසා රුපියල බාල්දු වෙන්න වෙන්න අපි තමදාම බාල්දු වෙලා ගියා ආන්ටි ඒක ඉඳන් මට නම් කොහොම හරි මොනවා හරිම කරලා සල්ලි තමයි හම්බ කරන්න ඕන ඉක්මනට ලොකු මිනිස්සෙක් වෙන්නත් ඕන මේ ආන්ට පුතේ ලොකු මිනිස්සෙක් වෙන්න නම් තමන් කරන වැඩේ හරියට කරන්න ඔබ ගොඩාක් ලොකු සල්ලිකාරව වෙලා ඉන්නේ ජීවිතේ පුළුවන් තරම් කටුකම් වෙන්නේ හරි ලොකු මිනිස් වෙන්න පුළුවන් ප්‍රැක්ටිස් කරන්න හරිද කම් 1 2 3 4 මේ දසුණු ගැන මම බලා ගන්නවා. ආකාශට කියපන් දසුණු ගැන කරදර වෙන්න එපා කියලා. මම බෝ තියන්නේ නැහැ කො. බොයි මාව ඉතුරු කරන්නේ නැහැ කියලා කෑ ගහන්නේ දසුණියෝ බලා ගන්නවට නම් කමන්නේ ආකාශ. බොන දෙයක් කරපන්. මම උඹට බය නැහැ.